ැම දෙනාටම සම්මා සම්බුදු සරණයි පහුගිය දේසනා කීපේදී අපි සාකච්ඡා කලා ඉන්දිරිිය දැනී මට්ටම සිට ලෝකය බලන්නේ කොහොමද ඥාන දැනී මට්ටමක සිට මේ ලෝකය බලන්නේ කොහොමද කියන කාරණාව. ඉන්දිරිිය දැනී මට්ටම ඉක්මවා ගියපු ඥාන දැනීම් මට්ටමක ඉඳල තමයි අපි විදර්ශනාවඩන්නේ කියන කාරණාව ඔබට තේරුණා. ඉන්දිරිියන්ට දැනෙන දැනීමත්, ඥානයට දැනෙන දැනීමත් අහස්සට පොලොෝවාගේ ගොඩාක් වෙනස්. මේ ඉන්දිරිිය දැනීම් මට්ටත් ඥාන දැනී මට්ටමත් කියන මේ කාරණ දෙකට මම් මේ තරං අවධානයක්න් මේ අවස්ථාවේ දෙන්නේ, මේ සතර පරමාර්ත ධරමයන් අපට ඉන්දිරිිය දැනීම් මට්ටමක ඉඳලා ඉගෙන ගන්න බෑ. මේ පරමාර්ත ධරම අහුවෙන්නේ ඥාන දැනීම් මට්ටමක සිට ලෝකය බලන කෙනෙකුට. ඉන්දිරිිය දැනීම් මට්ටමය ඉඳලා, සතාසිවපාව පවා, මනුෂ්‍යයන් දෙව අම්බ්‍රහ්මයම් පවා, මේ ලෝකය බැලුවට පරමාර්ත ධරමයන් ඔවුන්ගේ ඉන්ද්‍රිය දැනීමට අහුුවෙන්න්නි නෑ එමනම් බුද්ධාධි උතුමන් වහන්සේලාගේ ඒ ප්‍රඥාවේ දැනී මට්ටමට තමයි මේ පරමාරත ධරමයන් මේ පරමශූක්ෂම වූ පරමාර්ත ධර්මයන් මන ගැහුණේ අපිත් දැන්මි සූදානං වෙන්නේ පරමාර්ත ධරම පිළිබඳ අධ්‍යහනය කරන්නට පරමාර්ත ධරම පිළිබඳ අධ්‍යනය කරන්නට නං අපටත් ඒ පරමාර්ත ධරමයන් අල්ලගන්න පුළුවන් පරමාර්ථ ධරමයන් දකින්්ඩ පුළුවන් පරභාර්ථ ධරමයන් තේරුම්ගණ්ඩ පුළුවන් ඥාන දැනීම් මට්ටමට එන්ඩ සිද්ධ වෙනවා අපි මේ සම්මුති ලෝකයක්ත් එක්ක කටයුතු කරන්නේ එදිනදා ජීවිතය කටයුතු කරන්නේ ඉන්දිරි දැනීම මට්ටමක ඉඳලා ඉස්සර හැට එන දරුවකුට හේතු පල ධරමය මෙහි එන්න කියලා ආමන්ත්‍රණය කරන්න බෑ. ඒ දරුවගේ නමින් හරි නැත්තම් පුතේ දුවේ කියලා කතා කරලා ඔවුන් සමඟ ආදරෙන් සෙනෙහසින් මේ ඉන්දිරිිය දැනීම මට්ටමක ඉඳලා මෙ ලෝකයක්ත් එක්ක කටයුතු කරන්න ඩෝනෑ. එහෙම කටයුතු කලා කියලා ඥානදැනී මට්ටමට හානියක් වෙන්නේ නෑ ලෝකෙහි ඥානදැනීම් මට්ට මේ පරතරට ආපු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා පවා මේ සම්මුතියට ගරු කරලා සම්මුති ලෝකයෙහි ඉන්දි්‍රිය දැනීමම් මට්ටමක් තුළ සබඳතා පවත්තුමින් උන්වහන්සේලා වැඩ සිටියා. එනිසා අපට මේ පරමාර්ත ධරම අවබෝධ කර ගන්ට තේරුම්ගන්්ට යන ගමනෙදී මේ ඉන්දිිය දැනීමම් මට්ටමක ඉඳලා ලෝකය බැලීම කියන කාරණාව අපට බාධාවක් වෙන්නේ නෑ. නමුත් අපි තේරුම් ගණ්ඩ ඕන දෙයක් තමයි, මොනයම්ම හේතුවක් නිසාවත් මේ ස පරමාරත ධරම මෙ පරම ශූක්ෂම ගැඹුරුද්ධරම, අපට ඉන්දිරිිය දැනීම් මට්ටමකදී අහුවෙන්නේ නෑ කියන කාරණාව. එනිසාමයි මේ ඉන්දිිය දැනීම හා ප්‍රඥාව දැනියීම කියන කාරණ දෙක, විදර්ශනා කමටහනක් කියලදෙන්ඩ ඉස්සර වෙලා පරමාරත ධරමයන් කියල දෙන්ට ඉස්සර වෙලා පරම ශෝක්ෂම ගැඹුරු ධර්මයක් විස්තර කරන්න ඉස්සර වෙලා මම් බොහෝ සෙයින් අවධානය ය ධර්මතා දෙකට යොමු කරන්නේ. පෙන් අත්ිමේ ඉන්දිරිිය දැනීම් මට්ටමත්. ඥානයේ දැනීම් මට්ටමත් තේරුම් ගන්නට අපි උදාහරණයක් බලමු. ැ අපි ඉදිරිිය දැනම් මට්ටම වෙනවම තේරුම් ගත්තා ඥාන දැනීමම් මට්ටම වෙනවම තේරුම් ගත්තා තැම් මේ දෙක එකට එකතු කරලා උදාහරණයක් අරගෙන බලමු එතකොට තමයි අපට මේ දෙකේ වෙනස හොඳට ඔළුවට යන්න හැමෝම දන්න ප්‍රසිද්ධ පොද උපමාවක් තියනවා තේරුන්ගන්න ඒ තමයි මිරිගුව මිරිගුවය උපමාව කාන්තාරවල මිරිගුව කියන ධර්මතාවය පාල වෙනවා වැලි රත්තුනාට පස්සේ ඒ වැලි රැත්වීම නිසා පැනනගෙන ඒ රස්නය නිසා ඈත ඉඳලා බලන කෙනෙකුට මහා ජල ධහරාවක් මේ කාන්තාර මැද්දේ තියෙනවාවාගේ පේනවා. දැන් ටිකක් දුර ඉඳලා බලනකොට ඈත මිරින්ගුවක් පේනවා වතුර පේනවා දැම් මේ පේන්නේ කොහාටද ඇස් දෙකට පේන්නේ. මේ ඇස් දෙකට ඈත වතුර තියෙනවා නවා කියන එකත් ඒ වතුර තියෙනවාම කියලා අපට දැනනකත්න් ඉන්දිරිය දැනීම් මට්ටම. හැබැයි අපට ඇස් දෙකට කොච්චර වතුර තියෙනවාගේ පෙනුනත්. ඒ වතුර හොඳට නලියනවා ඇත්තටම තියෙනවා කියන සිතම පහල වඋනත් ඉන්දිරි දැනම් මට්ටමේදී. අපට ඥානයක් පහල වෙනවා අපි ඉගෙනගෙන තියෙන දැනුමත් එක්ක, මොහක්ද ඔය කාන්තාරක මිරිගුවක් ඇත්තටම ඔතන වතුර නැහැ කියන නුවනක් අපට පහළ වෙනෝ. එහෙමනම් මේ ඉන්දිරිිය දැනීමට අපට වතුර පෙනුනට හොදට ගලන නලියන හෙල්ලෙන වතුර කොච්චර ඇස් දෙක ලොකු කරලා බැලුවත් කොච්චර හොදට බැලුවත් ඇත්තටම වතුර ඉන්දිරිිය දැනීම අටටමට පෙනුනට අපට ඥානයට පේනවා මිරිගුවක් ඔතන වතුර නැහැ කියන කාරණාව. පින්ත්නි දැන් ඔබට තේරෙන් නඇති එකම මොහොතක ඉන්දිරිිය දැනී මට්ටමිදි ලෝකයේ දැකීමත් ඒ මොහොතෙම ඒකේ සැබෑ තතු ඥාන දැනී මට්ටමකද අවබෝධ වෙන හැටිත් කියන කාරණාව. මේ සරල උපමාවෙන් අන්නේ ගැඹුරු අරතේ තමයි තේරුම්ගන්් ඕනි. ඇත්ත මිරිගුවේ වතුර පේනකොටම, ඉන්දිරිිය දැනී මට්ටමිදි අපට දැනෙනවා වතුර තියෙනවා කියන කාරණාවම. හැබැයි ඒ මොහොතෙම පෙරපසු නොවී අපට නුවනක් පහළ වෙනවා මේක මිරිගුවක් ඇත්තටම වතුර නැහැ කියන නුවනක්. ද මේ දෙක වෙනවෙනම පහළ වුන අනෙවෙයි වතුර දකින මොහොතෙම මේ වතුර නෙවෙයි මේ මිරිගුවක් කියන නුවනත් ඒත් එක්ක මයි පහළ වුුණේ බලන් ඉන්දිරිිය දැනීම් මට්ටමක ඉඳලා ලෝකය බලනකොට ඥාන දැනීම් මට්ටමක ඉඳලා ලෝකය අපට පේන හැටි එකම මුොහොතක පෙරපසුනොවි පින්වත්නි මේ ධරමය අවබෝධ කර ගත්තු මහරහතන් වහන්සේලාට ඒ උතුමන් වහන්සේලාට තමන් වහන්සේලාගේ ඇස් දෙක ඉස්සර හැටේන ඕනම රූපයක් අපිට වගේමුන් වහන්සේලාටත් පේනවා අපට මිරිගුව පේනවා වගේ උන්වහන්සේලාටත් ඒ කාන්තෙම්ම මේ අපට පේනවා වගේ හොඳට අපිස්සරහැටෙන බල්ලෝ බලල්ලු ඒ තියෙන වස්තුේ හැම දෙයක් මුන් වවහන්සේලට හොඳට පේනවා. හැබැයිඒ පේන හැම මොහොතකම අපට අර මිරිගුව පේනකොට ඇ ඇත්තටම වතුරක් නෑ ඕක හිස් මායාවක් කියන නුවන උපන්න වගේ අර සතෙක් දකිනකොට පුද්ගලයක් දකිනකොට මේ බිඳිලා යන හේතු පල පරම්පරාවක් කියන නුවන උන්වහන්සේලාට උපදිනවා. අපි මිරිගුව පස්සේ යන්නේ නැත්තේ ඉන්දිිය දැනී මට්ටමෙති මිරිංගුව වතුර වගේ පෙනුුණට ඥානයට ඒක බොරුවක් මායාවක් කියන වැටහීම ලැබුණු නිසා. අපට ඒ වතුර හොයාගෙන යන්නට ඒ පස්සෙදුවන්නට සිතක්වත් පහළවෙන්නේ නෑ. නමුත් පෙන්වත්න මුවපෝවෙෙක්. ඔය කියන මිරිගුව දැක්කොත් ඔහුට ඉන්දිරිිය දැනීම් මට්ටමේදී ඈත වතුර පේනවා මිසක් ඥාන දැනීම් මට්ටම ඔහුට පහළ වෙන්නේ නෑ. ඔහුට මේ ඥාන දැනීම් මට්ටම පහල නොවෙන නිසා ඉන්දිරිිය දැනීම් මට්ටමක වතුර බවතේරුම් අරගෙන ඒ මිරිගුව පස්සය හුදුවනවා. හැබැයි අපිට ඉන්දිරිිය දැනීමත් එක්ක ඥානය දැනීම පහළ වෙන නිසා අපි ඒ මිරිගුව පස්සේ දුවන්නේ නෑ. ත් හෙමනම් මෙන්න මේ ඉන්දිරි දැනීමත් ඥානයේ දැනීමත් කියන කාරණාව පෙරපසු නොවී එකම මොහොතක සිද්ධ වෙන්නේ කොහොමද කියන කාරනාව ඔබ ටිකක් කල්පනා කරලා මේ අනුව ටිකක් කල්පනා කරලා ඔළුවට දාගන්නඩෝඕනෑ. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවානං ඒ ඔබට මාාවත යොමු කරන්නට පුළුවන් මොකක් හරි සැකයක් සංකාවක් නොතේරෙන තැනත් තියෙනවා අනං ප්‍රශ්න කිරීම තුළින් ඒ විසිඳ ගන්ටෝනෑ. එහෙමනම් ඔන්න මේ කියපු කාරණාව ඔළුවට දාගන්ටෝනෑ එහෙම නැතිවුණොත් මේ සතර පරමාර්ත ධරම ඉගෙන ගන්ට ගිහිල්ලා ඔබේ එදිනදා ජීවිතේ යම් යම් ප්‍රශ්න ඇතිකරගන්නවා ගැටලු ඇතිකරගන්නවා තරක විතරකවලට යනවා අන්තිමේදී මහත් වූ කලකෝලාහලයක් හටගන්නවා ඒක එහෙම වෙන්නේ මේ ඉන්දිිය දැනීමත් ප්‍රඥාවේ දැනීමත්ගෙන කාරණත් දෙක හරියටම තේරුම් බේරුම් කරගන්නේ නැතිව මේ පරමාර්ත ධරමයක් ඉගෙන ගැනීම නිසා මංහිතන්නේ ඔබට දැන් ඒක හොඳට තේරුණක් ඔබ හැම දෙනාටම සම්වා සම්බුදු සරණයි